ස්වාමිනාංස මම බුදුන් වැඳලා මම මෛත්‍රී භාවනාව කරනවා. ඔව් ස්වාමිනාංස මම මුලින්ම මම මට මෛත්‍රී කරලා ඊට පස්සේ මගේ පවුලේ අයට මෛත්‍රී කරලා ඊට පස්සේ මම දස දිසාවට මෛත්‍රී කරලා ඊට පස්සේ මම මෛත්‍රී කරනවා මෙද්බෝසතාණන් වහන්ස ඔබ වහන්සේ නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා. ඊට පස්සේ මම බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකිනිතා බඹලෝ දක්වා වැඩ හිඳින්නා වූ සිරි බ්‍රහ්ම රාජෝත්තමයාණන් වහන්සේලාට මෛත්‍රී කරනවා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. ඒ වගේම සදේව ලෝකවාසී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. සියලු මනුෂ්‍යයෝ නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා. දුක් විඳින්නා වූ සියලු අමනුෂ්‍ය කොට්ටාස නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා. ඒ වගේම සියලු තිරිසන් සහගත සත්ව ලෝකයේම නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා. සතර අපාගත සියලු සත්වයෝ නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා. මේ 31 තලයේම නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා. දස දහසක් ලෝක ධාතුවම නිරුක්කෙත්වා නිරෝගීවෙත්වා සුවපත්ත්වා සහ කෝටි ලක්ෂයක් සක්වල සිරි සත්‍යෝ නිරුක්කෙත්වා නිරෝගීවෙත්වා සුවපත්ත්වා කියලා මම මෛත්‍රී භාවනාව කරනවා. ස්වාමීන් වහන්ස මම මේ කරන මෛත්‍රී භාවනාව හරිද? මේ පිළිබඳ වහන්සේගේ අදහස් ලබා දෙන ලෙස මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමීන් වහන්ස මම පින්දහමක් කරලා මම අන්තිමට ප්‍රාර්ථනා කරනවා මේ මංකලඳ පින් බලය ආයුෂයේ ශේවි මරණයට පත් වෙන යම් සත්‍යයක් ඉන්නවා නම් ඒ සත්‍යයට මේ පින් ලැබේවා. ඒ සත්‍යයගේ ආයුෂය ආරක්ෂා වේවා. ඒ සත්‍යයට නිරෝගීම දීර්ඝායු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇම්බියුලන්ස් එකක් යනකොට මම ප්‍රාර්ථනා කරනවා මේ රෝගියාගේ ජීවිතය ආරක්ෂා වේවා. මේ රෝගියාට ලැබෙන ඖෂධ දිව්‍ය ඖෂධ වේලා මේ රෝගියා සුවපත් වේවා. මේ අයගේ පවුලේ දුක්ගිනි නිවේවා කියලා. ස්වාමිනාස් මම යම් ප්‍රතිපදාවක නිරත වෙනවා. ඒ ප්‍රතිපදාව පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් මං ගෞරවයෙන් අපේක්ෂා කරනවා. ස්තුති ස්වාමිනාස්. ඕ මොහොන්දේ මට එතෙන්ද කියන්න දෙයක් නැහැ. හොඳ හොඳ ආදර්ශයක් මේ අද ලෝකෙට එහෙම වාසය කරන්නේ. අර මෛත්‍රිය වඩනකොට අර මේ තමට පුළුවන් සමාකට හිතෙන් මැවෙන එක වැඩි කරන්න හිතෙන් අරමුණ ගොඩක් කල්පනා කරොත් ධානයකට යන එක අඩු වෙන්න පුළුවන්. ඉතින් අර ඒක ගන්න පුළුවන්. ඒකත් එක්ක ඊට පස්සේ අනිත්‍ය මෙනෙහි කරන එක, ඒ අත්දැකීම පවා මේ වෙලාවට දැනුණා නැති වුණා, මම කොහෙද ඉන්නේ, එතන මම කියලා දැනෙන තැනක් තියෙනවද? ඒ කියන්නේ මෙහෙමයි මේ දැනෙනයක්ින් තොරව මම කියන අදහස එනවද? එතකොට ඒක හිතනකොට, හරියට හිතනකොට තේරෙනවා. දැනීමත් එක්ක තමයි මම කියන දෘෂ්ටියක් එන්නේ. එතකොට දැනීම් තුනක් තියෙනවනේ. මොකද ඒක සුඛ දුක අදුක්කම සුඛ. එතකොට මම කියලා හිතනවා නම් සැපට දැනෙන දේ සැප දැනීම, දුක දැනීමකට හැරෙනකොට මම කියන කෙනා නැති වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙන දැනීමක් මම වෙන්න පුළුවන්ද? අර ඒක විමසන්න ඕනේ. ඒක විමසනකොට තමන්ට පොඩ පොඩ කෙනෙක් මෙතන ඉන්නවාද කියන එක හිතෙන් තුරන් වෙන්න පටන් ගන්න. ඒක දැනුත් කරන්න පුළුවන්. ඒක අපිට එතකොට අපිට තේරෙනවා මේක වැටහෙනකොට මෙහෙම වටහාපු අය තමයි මේ බුද්ධ කියන්නේ, බුදුවරන් බුදුන් වහන්සේ. මේක තමයි ප්‍රධාන බුදුවරෙක් ලෝකෙට ඇවිල්ලා දෙන්න යන මේ ලෝකෙට දෙන වරම, ආශිර්වාද වෙන එකක් නෙමෙයි. ඊට පස්සේ අපිට ඒක මේ ප්‍රායෝගිකව තමන්ට ගැටීම උපරිම විදියට නැති කරගන්න පුළුවන්. ගැටීම හෝ ඇලීම, මේක අපි අනිවාර්යයෙන්ම මේකට යොමු වෙන්න ඕනේ. කල්පනා කරන එකටත් ඔය හොඳ පදනමක් තියෙන, හොඳට වඩාන යනවා මෑනියෝන්ට. මේ හොඳ මම ඒකයි මේකට කෙලින්ම ආවේ. මේ මට දැන් රසවත් කරන දේ මොකද, අපි හයි ස්පීඩ් දැන් යන්න ඕනේ.
මේ අපිව නිමාවකට නිමා වෙන මනස සිතුවිලි නිමා කරන සුවපත් වෙන තැනකට නොතැනකට එකට උත්තරයක් ලැබුණාද ලැබුණා සම්මාංශ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි